මුස්ලිම් කාන්තාාවකට ඇති ප්‍රශ්නයමකක්ද කියලා කිවෝොත් ඔක්කොමල එක පාරම කියන්නේ මුස්ලිම් විවාහ සහ දෙක්කසාද හනත සම්බන්ධ නීතිය සමද ප්‍රශ්මන එනිසා ඇයි අපි තවත් මේ ගැෙන හැගෙන්න්න ඕනේ යි අපිට විවෘත්තව කතා කරන්න බැරි. ලංකාේ අම්මේ ගේ දරුවෙක් අවුරුදුද දහයක දුවක්ව බන්දලා දුන්නෝ ඒ අම්මට පුළුවන් උසාවිියකට විහිල්ලා හඬනාගන්න දනින් වැටෙන්න්න පෙරලෙන්න්න. ඒත් අපි හොඳටම දන්නවා. මුස්ලිම් අම්මක්නෙක්ක ඒෂ්ටක්තිය නැහැ ඒගොල්ලන්ගේ තියන වර්තමානය නීතිය ත්‍රීතියාත් එෙක්ක ඒක රි සපපයාව බන්දල දුන්නට මොකුත් කරන්න බෑ. මම මේ සංවාධය පො ඩක් ඇතට යනවා සරජ් දුන්නාමකඉදිරිව මොකද මම මේක දැම් සති දෙෙක දවස් ෙක විතරි සලම මේ පස්ටුව දැම්ම අද වෙනක මගේ ෆෝර්ණ එකේ මෙ සේජ ස එක නත්‍රර වෙලා නහ. හැම ජාතියකම හැම ආගමකම කාන්තාවංසා පිරිමින් මාතක සම්බන්ධ වෙලා තියවා එනිසා මට අපිට හොතටම පැහැදිලි මේ සංවාතය මේ මාතෘකාව හැම කෙනෙක්ම වැදග වගේ මේක හැම කෙනෙක්ම සංවේධී කරන මාතෘකාවක් ඒ වගේ හැම කෙනෙක්කම කියන්න යමක් තියෙනවා කියන එක ගැන එනිසා මහිතන ඒ කමෙන්සෙක්ක මට ටිකක් දුකහිතන ටිකක් කලකිරන කමෙන් සුත්තාාව මන් මේ කියන්න ඕ. මොකද එක කොෙන්් එකක් තමය මගේ අප අහලා තිබුණා. ඇයි ඕගොල්ලො කතා කරන්නේ මුස්ලිම්කාන්තාවන්ට ගැන. ඕගොල්ල කියන්න මෙතන සිංහලය ඉන්නවා. මොක දෝගොලන්ට තියනු සුදුසුකම්. එවගේම අවසානය ගුලො කියන හිල්මි ස්. will very happy. Theyය applaudෝing putting you on pedදestස්stel ස හිෙල්මි againstස් 4ෝනොහි will beatට you. let me remind you, my dear friends, that problems of uh, uh, society, problems of the people, require resolutions that is not against an individual. it requires, it, it is not about victory of a small group either. because these issues have a repel effect that affect us, everyone in society. සමාජයේ ප්‍රශ්න මහජනතාවගේ ප්‍රශ්න විසඳීම එක් පුද්ගලයෙකුට එරහිව හෝ එහි ජයාග්‍රහණය එක කුඩා කණ්ඩායමක් සතු නොවෙයි. මොකද එක ජනකොට්ටාසය ප්‍රශ්න මුළු සමාජයට මන්තිමේදී බලපාන නිසා. ඇත්ත වශයෙන්ම මේ සංවාදයට අද සිචිය යුත්තේ ජයන්තාවීර් සූරිය. රේනුකා ජයසුන්දර නිසාාණී සැනිවිරත්න ශ්‍රී ලංකාවේ යිතිහාසික වශයෙන් පතම වතාවට පොලිස් නිලධාරීන් තුන්දනෙක් එකවර වැඩබලන උපොල උපනියෝජ පොලිස්පතිවරුන් වරියන් ලෙස පත්කෙරුණා නමුත් ඒ අයගෙන් අද ඇහුවනං ඒගොල්ලො මොන තරම් කට්ටක් කෑවද කියලා මේ තත්වේ ලබාගන්න මංහිතා නෑ ඒතර සකඇත් ඒ කියලා ඒ වගේම ඒ ගොල්ලම් මේ තත්වයට ආවේ අහම්බැන් මංගේ රහ සාදහෙළි කරන්න මේ ආවේ රජය කරපු බලාත්මක කිරීමක් කෝස් සාධාර සාධාරණ උසස් කිරීමක් හින්දනෙමයි මෙතන අපේ ඒ තුන්දනා ඒ උසස්විම ලබාගත්තේ ජාත්‍යන්තරය බලකිරීම මත මොකදදේ බලකිරීම එක්ත් රාජධානයේ විශේෂ පොලිස් කන්ඩායමක් පොලිසියට පුූනවිම් කරෙහිට අවුදු ගනත්තිෙසිේ නමුත් ඒ පූනුවම් ජූලිමසය අගෝස මස නැවතුුණා මේ ගොල්ලංගේ කියපු ආකාරයට අංශ ඔස්සේ අපේ මාන හිමිකම් උල්ලංගනය පූනවිීම් කටුතු කරන්නෑ දිගින්දිකටමත්ව උල්ලංඟගය කරනවා කියල එකක් තමයි. හත පචන්ඩ අය සමන්ද පුහුණුවීම් දෙදවනක තමයි ස්ත්‍රී පුරුෂ සමාජභාවය ඒ විශ්ෂමතාව අඩු කිරීම සහ තුව එක තමයි පොලසිේ ඇතුළතම කාතාවන්ම බලාත්මක කිරීම ඉහලට නැංවීම ඔුන්ට උසස්විම් ලබාදීම. ඒ තුන කරපු නැති නිසාත්මන් DIකාන්තාහසල් ම අංශය බාර තුමා සංවාදයකදී කියපු කාව. හස්ස ප්‍රටන්්ඩාතයට ගොදුරුවන අය සාමාන්‍ය යෝක මහලොකු දෙයක් නෙමෙයිගේ බකතාව ජාත්‍යන්්‍රරමමාන හිමිකාන් සංවිධානයක් සක් ජාතිීන්ට ගෙන හිල්ලා ඒක සපතැම්බරේ සභාගත කරලා අන්නෙ ඒ බලපෑම නිසායි අදමේ තුන්දන්න උසස් පිම් ලැපු එතකොඩා අපිට ප්‍රශ්නයක් ඇති වෙනවා පොලිස් आग्්ඥා පනත පොලිසිය क्याන්නේ නීතිය හය න උසස්මතැන ඒ आजग्ඥ්‍යා පනත වෙනස් කරන්න . Mm -hmm. uh, would you mind turning your uh, microphones off please and uh, Diana please would you keep an eye on what's happening on the screens I'm, um, I'm I need to be on speaker mode and can everyone else please turn off your cameras if you don't mind um, thank you very much um Inisa, I have invited those international organizations to watch us today because preserving and promoting human rights is not just the agenda of the government. That is our responsibility, too. It is high time that we as citizens stepped up to this plate and served in a dish that is palatable for everyone. So, three things I want to bring forward. මේ කාන්තාවන්ගේ ඇහවුවත් එහෙම සිංහල කාතාවට ඇතිව ප්‍රශ්න මොක්දෙ කියලා බොදුරට ගොලොකයාාව ආර්ථික ප්‍රශ්න සහ ගෘහස්ත ප්‍රචන්්ඩක්ත්තේ. දෙමල කාන්තාවන්ට ඇතිවන ප්‍රශ්න ොහදකිල කිවත් බොෝහය කියයාාවවි යුදස සහ ප්‍රශ්ාත් උදස ඇති වූ ප්‍රශ්න නැතිවීම් සම්බන්ධ ප්‍රශ්නය වගේ දේවල්. හැබයි මුස්ලිම් කාන්තාවකට ඇති ප්‍රශ්නය මොකාක්දකිලා වොත් ඔක්කොමලා එක පාරම කියන්නේ මුස්ලිම් විවාහ සහ දෙක් අසාද පනත සම්බන්ධ නීතිය සමද ප්‍රශ්මන්. එනිසා ඇයි අපි තවත් මේ ගැන හැගෙන් ඕනේ ඇයි අපිට විවෘත්තව කතා කරන්න බැරි. ලංකාවේ අම්මෙක් ගෙ දරුවෙක් අවුරුදුද දහයක දුවෙක්ව බන්දලා දුන්නොත් ඒ අම්මට පුළුව අන්වසාවියකට ගිහිල්ල හඬනගන්න දනින් වැටෙන්න පෙරලෙන්න්න ඒත් අපි හොඳට ම දන්නවා මුස්ලිම් අම්මකනෙක්ක ඒ ශක්තිය නැහැ ඒගොල්ලන්ගේ තියෙන වර්තමානය නීතියත් ්‍රීති්‍යත් එක්ක ඒකිරි සපපයාව බන්ධ ලදුන්නට මොකුත් කරන්න බෑ ෂ. මස්තේ තුෂ මන්හිදන අපික් අපට කාලවෙලාව නිසාමට පාදාා කරන්න සිද්ධවෙනවා අපි විතරාඩය අවමු තුෂමට මංකෙටියෙන් උත්තරයක් දමං ප්‍රශ්නය කොේමතු කරන්න ඔබ පොලස් කාතාව ගන ප්‍රශ්න මතුකර ඇතර මත බොහ අවස්ථාවලනය ගැන වාර්තා කල්ලත් තියෙනවා පුළුවන් විදිියට් කවේශ්ණ කල්ලතිෙන ඇ ලංකාවේ කාන්තාවන්ට පොලිසිය තුළවීම ලැබීමට අවකාශය නැතිබව සැබෑවක් වන්න එත ඇතම තාක්ෂික ප්‍රශ්නයක් තියවා ද තු මක කා ප්‍රශ්යක්න. එතකොට පොලිසිය තියෙනවා විශේෂ ලංකා පොලසිය තුළ, පුරුෂයන්ක පුරුෂයන්ගේ කාඩර් සක්තරසීමම ප්‍රමාණ තියන කාන්තාව නික්තරා ප්‍රමාණ ඇතින එක් කාන්තා කාඩරය තුළ ස්වීමම ලැබීම හැකවීමමතයි. කෙට අනිවාන හැබැයි මහිතනය සරෝජ දන්නවද දන්නනෑ දස් එ එකොළහයේදී ලොකු සලස්මක් කලා ේ දෙ ලොකු ප්‍රාත්නයක් කලා, සුලු සංඛ්‍යාත ජනවාර් ජනවාර්ගි ජනකොටස් වලින් පොලිසිට බන්ධගන්න දෙදා සෙකුළ අහිදී තුන්සයක් දෙමල මේනිලදාාලින් බන්ධාගත්තා ඒ තුන්සියෙන් එකලොස්තැනෙ කාන්තාවත්. මං අද වෙනකම මේ සංවාද නිසා බැලුවමෙකොහෙදම කාන්තාවන් ඉන්න කියල එක්නෙ මට හොයාගන්න බැරවුණා. ඉතින් එතන ඇත්තම ප්‍රශ්නයක් තිනවා මයි ම ංකිව පොලස් ආග්‍යා පනතේ ප්‍ර්ය නිසා අපි ඇතම ද සකයක් ඇතිවේ. ම්शाනි ගෙදරගයාාවගේ මේතුන්දනත් අවමාසිකින් ගෙදරයන්න වෙයිද. ඒමනඇත්த்தான் සේවා කාලය අවසන් වෙනකාம்ப அර වැඩ බලමින් ඉන්න තත්තේකි දීද කිය එක.